Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙදින නිල සංචාරයක් සඳහා අද අලුයම ජපානයේ බලා පිටත්ව ගියා. අද අලුයම 12:20ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ-469 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිංගප්පූරුවට ගොස් අනතුරුව ජපානයේ ටෝකියෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා ගමන් කිරීමට නියමිතයි. ජනාධිපතිවරයා මෙම සංචාරයේදී අභාවා ප්‍රාප්ත ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය සංචාරයේ අතරතුර ජපානයේ නව අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා එරට විදේශ අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා ඇතුළු ජපානයේ ඉහළ පෙළේ නිලධාරීන් හමු වීමට නියමිතයි. එහිදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනු ඇත. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජපාන සංචාරයට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ එරට විරෝධතා සංවිධාන කර තිබෙනවා. පසුගියදා කොළඹදී පැවති විරෝධතාවයට පහර දීමට එරෙහිව සහ කඩිනමින් මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් මෙම උද්ඝෝෂණ සංවිධාන කර තිබුණා. අයෝක්තියට මර්ධනයට මර්ධනයට පතන මෙතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක නිරතව සිටින බැවින් ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින එම කාල සීමාව තුළදී ඔහු යටතේ පවතින අමාත්‍යංශවල වගකීම් රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා දී තිබෙනවා. ඒ අනුව වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර පත් කර තිබෙනවා. වැඩ බලන මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස පත් කර ඇත්තේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහයි. වැඩ බලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පත් කර තිබෙනවා. වැඩ බලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පත් කර ඇති අතර වැඩ බලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම අමාත්‍යවරයා ලෙස සමාජ සවිබල ගැන්වීම රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පත් කර තිබෙනවා. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ රෝමී එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි කර්ම පිළිබඳ ආයතනයේ ඇමරිකානු තානාපති නියපන සින්ඩි මැකේන් අතර හමුවක් පැවැත්ුණා. මෙම හමුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චංග් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණා. මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලාංකිකයින්ට පවතින ආර්ථික දුෂ්කරතාවල බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීමට මෙන්ම හදිසි මානුෂීය අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සොයා බලා ඇති බවයි වාර්තා වන්නේ. Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්.